IOVAN ඔබෙක්වන්න ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සංවාදය අද දින 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ මුතුරාජ වෙලට කසල බැහැර කිරීම తాවකාලිකව තහනම් රටක අනාගතයට අධ්‍යාපනයේ ඇති වැදගත්කම ජනපති පහදයි Mandivedini, Mel Gunasekara Ghatane, Vittikaruta, Marna Danduama Kotuva Dumriyapala Idiripita, Saitam Virodhi Satyagrahaya Avasan. Muturaja Pradeshita, Kalikasala Beherakirima, Tahanam Karamin, Stressed Adikarne, Tahanam Nyokia, Nikut Karatipenpa, Lapnevisavenida take, Mim, Tahanam Nyokia, Nikut Karatipabai, other than Adikan Barta Karu, K. S. Ude Kumar Sadhankali Muturaja and the Sangakshita Pradeshita, Columba Mahanagar Sabamagin, Kalikasala Beherakirima, Tahanam Kirimi, Nyoga, Kikut Kalaman Illa, Adar Pradesh, Padinjikarwan, Tispas in the Pusin, Tripatala, Kesama, Alakadani and Pasua. අධ්‍යාපනය රටක අනාගතය සඳහා ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පසුවේ ජනාධිපති මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. අඩුවදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ පසුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රටක අනාගතය සඳහා ඉතාමත් වැදගත් වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය දියුණු විට රට දියුණු වෙනවා. අධ්‍යාපනය දියුණු විට මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. වගකීම් බාර ගන්න බිය නැතුව නොපැකිලිව ඉදිරියට යනවා. දැනුම වැඩි වූ විට සෑම කෙනෙකුගේම අදිෂ්ඨානශීලීභාවය ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය වර්ධනය වෙනවා. ඒ තුල මිනිසෙක් පූර්ණ මිනිසෙක් විදියට සමාජයට යන්නට විශේෂයෙන්ම ජීවිතය සමත් වෙන්නට උන් දක්ෂතාවයන් පෙන්눔 කරනවා. Palat Pal Metivarni Tadala, Nava Kotasha, Didhas Dahata, October Masa, Palamani Dinisita Balakan and Babata, Vishapara Matavara Visin, Sancho the Nidripatkala Bava, Summer Cabinet Prakashaka, Amate, Gayanta Karna Tilakamata, Pau Sanipa, Amate Manalatina, Denundima Sandaha, Raja Proti Department Tuedi, Mavenavita Pavatin, Mati Hamidi, Amatavara Mesampantin, Adahas Palakara. විශේෂ අමාත්‍යතුමා විසින් 2017 ජූනි 30 දින පළාත් පාලන ආයතන සංස්ථාපනයට අදාළ ඒ බලාත්මක වන දිනේ ඒ කියන්නේ නව කොට්ටාස 2017 ඔක්තෝබර් පළවෙනි දින සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා බලගන් වෙන්නේ කියන සංශෝධනයත් ඉදිරිපත් කරා. ඉතින් ඊළඟ පක්ෂනායක රැස්වීමේදී පක්ෂනායකයෝ තමයි තීරණයක් ගත යුත්තේ කවදටද මේක ඉදිරිපත් කරන්න කියලා. ඊය හවස අපි මේ සම්බන්ධ සාකච්ඡා කරා පක්ෂවල නියෝජිත මාතෘකව සහභාගී වුණා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම පැවැත්ුණේ. ඒ අනුව එතනදී තීරණය කරා ඒ සංශෝධන සහිතව වහාම මේ කටයුතුට මෙයා කරන්න. මොකද සියලුම පක්ෂ එකඟ වුණා ඒ සංශෝධන සහිතව අවශ්‍ය කරන කටයුතු කරා. සයිත මායතනයේ අහෝසි කරන ලෙස බල කරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යාග්‍රහය අද පෙරවරුවේ අවසන් කළා. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් ඉදි කරමින් මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ පසුගිය 28 වෙනිදායි.
සයිටම් ආයතනයේ අහෝසි කරන ලෙසට හා ඊට එරෙහිව අරගලයේ නිරත සිසුන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්ධනය නවතන ලෙසට බල කරමින් කොටුව දුම්රියපළ ඉදිරිපිට මෙම සත්‍යාග්‍රහය දින 7ක් පුරා පැවැත්ුණා. සත්‍යාග්‍රහය පවත්වන අට්ටාලේ ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ පැමිණිල්ල පසුගිය දා කැඳ වූ අවස්ථාවේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් අධිකරණයට සඳහන් කළේ අද දින දක්වා පමණක් මෙම සත්‍යාග්‍රහය සිදු කරන බවයි. ජනාධිපති අගමැති ඇතුළු රජය ඉතිරි සතිය ඇතුළත සම්පූර්ණයෙන්ම මේ සයිටම් ආයතනයේ ජනසතු කළා රජයට පවරගෙන ඉදිරි සතිය ඇතුළත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යන්න අවස්ථාව සලසනු ඇතයි කියලා කාලය ලබා දෙමින් සියලුම දෙමව්පියෝ මෙම සංකේත සත්‍යක්‍රියාව අද දවසේ තාවකාලිකව නතර කරනවා. ඒ අනුව අද පෙරවරු දක්වා සත්‍යග්‍රහය නිරත වූ පිරිස සත්‍යග්‍රහය අවසන් කරමින් ඒ සඳහා ඉදිකළ අට්ටාලේ ගලවා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඩෙංගු වනසමු මීකම සුරකිමු තේමාව යටතේ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද උදැසන ආරම්භ කෙරුණා. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නිමලන් සම්හත ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අලුත්ම පහට පමණ මීගමුව දලුපොත ශාන්ත අන්තෝලි දේවස්ථානයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන දලුපොත නගරයේ පුරා ක්‍රියාත්මක කෙරුණා. අද සිට දින 90ක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂකාංශ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙතෙක් කල් ලංකාව තුල ඩෙංගු මර්ධන ව්‍යාප්තිය තිබ්බත් ඩෙංගු මර්ධනයේ නොවීම නිසා තමයි අද වෙද්දී මයිදන්නේ විශාල රෝගීන් සංඛ්‍යාවක් අද ඩෙංගු රෝගී සඳහා වුණේ. ඒ නිසා අපි මේක මුළු ලංකාවටම පෙන්වන්න පුළුවන්. මේකේ අය බලාපොරොත්තු වෙන්නේ ඩෙංගු මර්ධනය 75%කින් අඩු කරගන්න. ජනාධිපතිතුමා උපදෙස් දුන්නත්, ඇමතිවරු උපදෙස් දුන්නත් මේ යාන්ත්‍රණයේ පල්ලෑ යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක වෙන එකම පළාත් පාලන ආයතන නැති නිසා, විශේෂයෙන් පළාත් පාලන ආයතන නියුක්ත නැති නිසා මේකට නායකත්වයක් දෙන්න කවුරුත් නැහැ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී කසල සම්බන්ධ අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. දම්නාන්සේ දන්නවනේ දැන් මේ කුණු කවවත් මේ ඉන්දියාව කියන කුණු නෙමෙයිනේ. මේ කොළඹ සහ ඒ ප්‍රාදේශීය සභා නගර සභා සීමාවන් වල ජීවත් වෙන ජනතාවගේ එදිනදා පරිහරණය කරනේවත් ඊළඟට මුළු රට පුරාම ඉන්න මිනිස්සු කොළඹ නගරයට ඇවිල්ලා බට්ටික කාලට ඔතන් ආපු කොළේ අපිට දීලා යන හින්දානේ මේ පාප වෙලා තියෙන්නේ. ලංචීට් 20,000ක් විතර එනවනේ. ඒ නිසාම අපි යෝජනා කරලා තියෙන්නේ මේ පොලිතීන් ලංචීට් ඔක්කොම තහනම් කරන්න කියලා. ටොපි ඒගොල්ලන්ට කොලේ අපිට. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒ නිසා දැන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉතා පැහැදිලි තීන්දුව ගත්තම කසල සම්බන්ධව අමාත්‍යාංශයක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරා මේ පිළිබඳව වකීමක් තියෙන ආයතනයක් පිහිටවන්න. එතකම් මේකට කාලය යන නිසා අධිකාර ජනාධිපතිතුමා පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ අධිකාරියක් ආයතනයක් පිහිටවන තාක් කොළඹ, කඩුවෙල, කොළොන්නාව, කෝට්ටේ, වත්තල, පෑලියගොඩ ආදී කොළඹට තදාසන්න පළාත් පාලන ආයතනවල කසල එකතු කිරීමේ වකීම මහනගර සංවර්ධන සහ මෙගා පොලිස් අමාත්‍යාංශයට බාර දෙන්න. ඒක බාර දුන්නහම පිළිවෙලකට වැඩක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට බලමු අපි අර බස්නාහිර පළාත වැඩබෙරට ආසන මොනවද කියන්නේ කියලා. එතකොට බලයි ඒක ඇවිල්ලා ඒකේ UDA එකෙන් ගලවලා මොකක් හරි කරන්න පුළුවන්ද කියලා බලයි ඉතින්. තවත් ප්‍රවෘත්ති සූදානම් මේ විරාමයේ නතරව. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත් ප්‍රවෘත්ති. ආණ්ඩුව ජනතාවගේ හඬට සවන් නොදෙමින් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලවෙනි සිල්ලා මහතා පවසනවා. ඒ පසර්වේ අනුරාධපුර ගල්නැව් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ ජනතාව මූණපාන ප්‍රශ්න පදනම් කරගෙන රට ඇතුලේ දෙවන්ත ආණ්ඩු විරෝධයකුත් තියෙනවා. අපේ රටේ ජන කණ්ඩායම් ගණනාවක් ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහන්න කියලා, නිදහස් අධ්‍යාපනය අවශ්‍ය කරන්න එපා කියලා අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, වෛද්‍යවරු, ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ, දේශපාලන පක්ෂ අපි විශාල ප්‍රමාණයක් දැන් කාලයක් තිස්සේ උද්ඝෝෂණය කරනවා. නිදහස් අධ්‍යාපනය අවශ්‍ය කරන්න එපා, පෞද්ගලික අධ්‍යාපන ආයතන ගේන්න එපා කියලා. හැබැයි ආණ්ඩුව ඒකට අහුම්කම් දෙන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයයි තිල්ලන
අපේ දරුවන්ගේ අධ්‍යාපනය අයිතිල්ලන මහජනතාව ගැනට යමුකම් දෙන්නේ නැතුව තනි පුද්ගලයෙක් ගැනට යමුකම් දීලා අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කර ආණ්ඩුවට මේ වෙලාවේ ලොකු වෙලා තියෙන්නේ තමන්ට ඡන්ද දීව පොදු ජනතාව නෙවෙයි අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයි පුද්ගලය තමයි ලොකු වෙලා තියෙන්නේ ඔහුට යමුකම් දෙනවා ඔහු වෙනුවෙන් පෙනෙන්නවා පොදු ජනතාව අමතක කරලා වත්මන් පාලනය නුසුදුසු වන්නේ නම් බලය ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නද පසුගිය ආණ්ඩුවට බලය ලබා දීමට ජනතාව කිසිසේත් කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. දෙරණ වාදපිටිය දේශපාලන සංවාද වැඩසටහනට එක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. බ්‍රිතාන්‍ය අගමැතිතුමිය ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක කිව්වා ත්‍රස්තවාදය මැඩලීම සඳහා ඕනෑම පියවරක් ගන්නේ රජය සූදානම්. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මානව හිමිකම් සම්බන්ධව නීතිය වෙනස් කළ යුතු නම් ඒක වෙනස් කරන්නත් බ්‍රිතාන්‍ය රජය එකගයි කියලා. එතකොට අපේ රටේ මොකද්ද වෙන්නේ? එමත්තුව මට දෙන්නේ. ඔබතුමා මට කතා කරන්න දෙන්නකෝ. ඊට පස්සේ ඔබතුමාට අහගෙන ඉන්න අමාරුයි. මොකද හේතුව මේ පනත එනවා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පනත දිනවා. ඔබතුමාලාට මේ පනත ගේන්න බෑ. හෘද සාක්ෂියට එකගෝ හේ සම්බන්ධතුමා. වැරද්දක් කළා නැත්නම් බය වෙන්න දෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. මේ පනතට ඔබතුමා එකඟද? මේ පනත ගේන්න උත්සාහ කරන යම් යම් නාලිකාවලට ඇවිල්ලා සුවන්දිරන් මහත්තයා කියද්දි අපිට අලුත් ව්‍යවස්ථාවේ නම නෙවෙයි ප්‍රශ්නේ. හැබැයි ෆෙඩරල් ආකෘතියේ ඒ ව්‍යවස්ථාව තුළ තියෙනවා කියද්දි ඔබතුමාලා මේ ආකාරයේ පනතක් සම්මත කරොත් දෙවෙනි පාප කර්මයටත් අත ගහනවා. ඔබතුමාලා රවට්ටල තමයි ජනතාව ඡන්දෙට ආවේ. ඔබතුමාලා කියන්නකෝ මැතිවරණ එනවා. අපි අද වුණත් ලැහැත්ති සිදු මැතිවරණයක් කල්දා නැහැ. එතනින් අවසාන වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මැතිවරණ කරක් වෙන්න තේතුනේ ඔබතුමාලා කාලෙවත් මේ බලන්න තිබුණ නැහැ. දැන් ඔබතුමාලා ඔබතුමාලා කරගන්න බෑනේ හැම දෙයක්ම. ඔබතුමාලා කරගත්තා නේ. පහුගිය ආණ්ඩුවට බැර කළා. තමුන්නාසලා තහොල් කරලා. අපි දැන් ඉවර කරලා දෙනවා. ඔබතුමාලාට රජයක් හැටියට කරන්න බෑ නම් මේක පුළුවන් කණ්ඩායමකට බාර දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගිහිල්ලා ගත්ත රජයක් මේ තියෙන්නේ. ජනතාව දීපු බලයක් නෙමෙයි තමුන්නාසලාට මහමැතිවරණ. තමුන්නාසලාට කොහෙද? ජනතාව බලයක් දුන්නේ කිසි දාතුනක් නෑ. තමුන්නාන්සලා ජනාධිපති වර්ණයේදී ආව විධායක බලයක් එක්ක අනවශ්‍ය ආකාරයට විධායක බලය ජනතාව තුළට පටවලා ඒ බලය පාවිච්චි කරලා තමුන්නාන්සලාට ඕන ආණ්ඩුවක් හැදුවා. ඒ හින්දා තමයි හොරු අල්ලන්න ආපු ආණ්ඩුව විසින් හොරගම් කරන්න පටන් ගත්තේ. මේ ආණ්ඩුව හොඳ නැත්තම් ජේවිපීකට ආණ්ඩුව දෙන්න තීන්ද කරනවා මිසක් මහින්ද පරාජපක්ෂලට ආණ්ඩුව දෙන්න මේ රටේ මිනිස්සු ආයෙ තීන්දුව කරන්නේ නැහැ. අලුත් මූණු වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. අපි ජේවිසිංහ මහත්තයලගේ තරුණ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා මේ නායකත්වයෙන් කටයුතු කරන්න. හැබැයි අර පරණ හොරු ටික මිනිමරු ටික තක්කඩි ටික ඉස්සරහට දාලා බලයට පස්සේ දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මෙනවිය ඝාතන සිද්ධියේ විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා. 2014 වසරේ පෙබරවාරි මාස 2 වනදා බත්තරබුල්ලේ පිහිටසිය නිවසේදී තියුණු ආයුධවලින් පහර දී මෙල් ගුණසේකර මෙනවිය ඝාතනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඇන්ටන් ජෝර්ජ් නැමැති පින්තාරුකරුවෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා දැනුම් දී සිටියේ අදාළ චෝදනාවලට විත්තිකරු වරදකරු කරමින් මරණ දඬුවම පනවන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේටත් වඩිගම වැවගම්මානයේ පිහිටි ගල්පොත්ත කුඹුරයාය ආසන්නයෙන් විදුලි වැටක් ඉදිකිරීමට එරෙහිව ගොවින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් පවසන්නේ මෙම නව විදුලි වැට ඉදිකිරීමෙන් තමන් අස්වද්දන අක්කර 800ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වන බවයි. පරණ වැට ඉදි කරලා දෙන්න නැතුව අපිට මේ දැන් අලුතෙන් කුඹුරු මැද්දෙන් ගහනවා අයිනෙන් ගහන්න නැතුව වැට මට මහපාරේ හිඟා කන්ද යන්න වෙනවා මගේ මේ කුඹුරු ටික ගියොත් එහෙම. අසුතුන් හැමරදි තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කළ පුත්‍රයෙකු පිළිබඳ පුවතක් මොරවක කොඩිකාරගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. සැකකාර පුත්‍රයාගේ දරුවන් පවසන්නේ ඊයේ රාත්‍රියේ 9:30ට පමණ බීමතින් පැමිණි සිය පියා මිත්තණියට පහර දුන් බවයි. පාදුක්ක සිරි පියරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ සිසුන්ගේ මව්පියන් පිරිසක් අද උදෑසන විද්‍යාලයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ වසර ගණනාවක සිට අනාරක්ෂිතව පවතින දිරපත් වූ ගොඩනැගිලි දෙකක් තවමත් කඩා ඉවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් කලක සිට නොච්චාගම ගව ඝාතනයන්හි නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් නොච්චාගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මස් ටෙන්ඩර් ලබාගත් පුද්ගලයෙකුට මෙලෙස ගව මස් අලෙවි කරන බවයි සැකකරුවන් පවසා ඇත්තේ. දින ගණනාවක සිට අනුරාධපුර නොච්චාගම අවට ප්‍රදේශ කිහිපයක රාත්‍රී කාලයේදී ගව ඝාතන සිදුවන බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. දැන් සිවුදසු විශේෂාංකය. අම්බලන්ගොඩ ගල්දුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8ට පමණ කොළඹ සිට මාතර බලා ධාවනය වූ දුම්රියකට පැනීමෙන් අකුරල ප්‍රදේශයේ පදිංචි 57 වැනි අවිවාහක පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගියා.
කිල්ලුච්චිය කණ්ඩාවලේ වෙලික්කණ්ඩාල් ප්‍රදේශයේදී පොල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා ටිපර රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. හගුරන් කෙතර කිල්ලගස්කඩ පදියපළල්ල මාර්ගයේ දෙනිකේ ප්‍රදේශයේදී කුඩා මෝටර රථයක් මීටර 10ක පමණ සිමෙන්ති බැම්මක් මතින් පහළට පෙරළියාමෙන් තිදෙනෙකු තුවාල ලබා රකිල්ලගස්කඩ දිසා මූලික රෝහලට තුරත් කෙරුණා. හබ්බන්තොට මෙලියත තංගල්ල ප්‍රධාන මාර්ගයේ විරිත්තමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළා. මතුකම පොලිසිය නාරවිල කන්දහින ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ අංක දහඩු හා සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සොයා ගැනීමට සමත් වුණා. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විදුහලේ ආදේශිෂ්‍යාවන් සංවිධානය කළ පුෂ්පියන්ස් වෝක් 2017 පාකමන පසුගියදා පැවැත්තුණා. ඒ සමගින් අවතරණ 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිවාවටපත් කරනවා. අප වාර්තා කළ ප්‍රවෘත්ති අතුරු තවත් ප්‍රවෘත්ති පිළිබඳ වැඩිතර තොරතුරු දැනගන්න පිවිසෙන අපගේ වෙබ අඩවියට www.adatarana.lk. සුබ දවසක්.